කියේදී නසාගන්න හේතුනේ යමක්ද? ඒ හේතුකාරයකට අනුකූල ඵලයක් තමයි මරණින් මතු සිද්ධ වෙන්නේ. මේක සියදිවි හානි කර ගැනීමයි පින්නන්නේ පාපයක් හැටියෙ නෙමෙයි. සියදිවි හානි කරගන්න හේතුකාරක වෙච්ච යමක් ඇතනම්. අන්න ඊට අනුවයි ඒක මොකද කියලා නිගමනය කරන්න. ජීවිතේ විනාශ කරගත්තේ ඇයි? ඒකට හේතුව මොකද්ද? සමහරවිට කෙනෙක්ගේ ඵලිකන්න ජීවිතේ විනාශ කරගන්න. හොඳ වැඩක් කරන්න ඉතිපියු කියන ගහපුවාම වාහුපිය ගහලා බොනවා. දැන් ඉතින් ගහපියම්. ඔය යටිත් ප්‍රහවිල සියදිවි හානි කරගන්න. හැබැයි මේ සියදිවි හානි කරගත්ත අපිට උපක්‍රමයක් තියෙනවා. මේක බලන්න මේක විද්‍යානුකූල උපක්‍රමයක්ද යහපත් උපක්‍රමයක්ද? සාර්ථක ප්‍රතිකර්මයක්ද මේ ක්‍රදී? වටිනා මිනිස් ජීවිතයක් අරගත්තා නම් වටිනා මිනිස් ජීවිතේ සමාන ප්‍රශ්නයක් ආපුවාම මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න සමාජගත තීරණේ කොච්චර දුරද විද්‍යානුකූලද සාර්ථකද? මෙන්න මෙතනයි මේක තියෙන්නේ. දැන් මේ වෙලාවේ බැරි වෙලා හරි මම ඉන්නකන් ඔක මෙහෙම කරනවා මම නැත්නම් ඔයාලා ඔකට හොඳ මතුවා කරන්නම් කියන අනු මතු කරන බලාපොරොත්තුේ මලොත් ඉතින්. දූෂ්‍ය මානසිකත්වයෙන් තමයි සියදිවි හානි කර ගැනීම කලේ. හැබැයි ඒ කරගත්තට කර්ම විපාකේ ඇවිදින ගිය ගිය තැන මට කරන්න සිද්ධ වෙනවා. අපි දන්නේ නැති පැත්තකට ගිහිලා වැටෙනවා. දන්දබ්බ ලෝකෙට ගිහිල්ලා. අර සියදී හානි කරගත් එක ඒක ඉන්නකොට. ඕකෙත් ඉන්නවා අර කපටි රැහැන ගිහිල්ලා. කපටි ගන්දබ්බේ ඕකෙත් ඉන්නවා. කොහොම මොකද කරන්නේ? අනේ ඔයා මොකද සියදී හානි කරගත්තේ? ඉන් ඉනුයේකෙම සියදිවි හානි කරත් නම් ගන්ධබ්බ ගෑන් වැඩිලා අහනවා. අනේ බලන්නකෝ ඇත්තනේ නා අපි නම් එහෙමනේ. අර මායාට පපුවාගෙන ගන්ධබ්බ ලෝකේ කහාද වැඩ ගන්න. මේ වගේ ක්‍රමයක් නෑ. හැබැයි ගිහිලා හිටන් කොහෙද කරන්නේ? අර මානසික හල්පනා කරනවා ඇත්තනේ නා මෙච්චර හොඳ ගෑණියක් හිටියේ නවත්. දැන් ප්‍රශ්නයක් නෑ මම මේ ගෑණි කහාද වැඩ ගන්න කියලා ගන්ධබ්බ ලෝකේ කහාද වැඩ ගන්න. උන්ට කියන ගන්ධබ්බ කොටා. ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පායසජ්ජේවා, ගන්ධබ්බ හෝතිකාවා, ගන්ධබ්බ පතාරෝ වගේ වෙනවා. ඔය ගන්ධබ්බ ලෝකෙත් ඉන්න විවාහ වෙච්ච අය දරුවා හදාගත්ත අය හැටි. ඔහෙත් ගිහිලා පවුල් වෙනවා. මෙහෙදයි නම් එහෙ හොඳ එකක්. හැබැයි මොකද ඉන්නේ? එහෙනම් වහකු පිබිලා බේරෙන්න තේරක් නෙමෙයි හම්බවෙන්නේ. අර කරපු කපටි කමර කරපු අසාධාරණයේ පරිගණක සමාජිකින් සාධාරණ වඳිගෙවන්නේ නැතුව එකට එක කරලා හිටන් මෙතනින් මැරලා ගිහලා බේරෙන්න හැදුවට. අනුන් හිඟි කළා අනුන්ට හිංසා කළා අනුගේ පවුල් කඩා කප්පල් කරපු එක පාපේ තමයි තමතේ දුක විඳින සිද්ධ වුනේ. සසර කරපු එක. කර්ම විපාකයෙන් බේරෙන්න විදිහක් නැතුව යථාර්ථයේ දකින්න නැතුව මෙරිලා බේරෙන්න හැදුවට හම් වෙන්නේ නැහැ මරණට පස්සේ කොටු වෙන තැනම වහු. වහවිලා මැරෙන්න බැරි තැනට එල්ලිලා එල්ලිලා මැරෙන්න බැරි යාදී උපතියක් ලැබුවා. ගන්ධබ්බයට එල්ලිලා මැරෙන්නත්ද? වහවිලා ගන්ධබ්බයට මැරෙන්නත්ද? දැන් ඉදා කල්ලෙන් කල්ලෝ රූපෙද කරා. ඊට හපන් දුක් විඳින හිද්දහම එතින්. දැන් සියදිවි හානි කරගන්න ඕන කියන ගහන මොනවද කරන්නේ? සියදිවි හානි කරලා බේරා ගන්න බැරි මේ මාස්ලේ කයි දුරු කරගන්න. මාස්ලේ කයට ඒනි වහවිලා හරි කියන්නේ අර කර්මජ බලයෙන් හදගත්ත අර ගන්ධබ්බ කයද ඒ වහවලි මරන්නද අර දුක විඳින්ද වෙනවා. දැන් මොනවා කරන්නද? අපූර්ව විඳ විඳා ඉඳ වෙනවා. දැන් බේරෙන්න ක්‍රමයක් හදාගත්තට බේරෙන්න හැම වෙන්නේ නැහැ. එතන ගිහිලා ඒක සිද්ධ වෙනා කරකලා පාපේ විපාක වශයෙන් අපිට යම් කිසි අනිත්‍ය අත්‍ය ආරමුණා කාපුවා මේක රුස්සන්න නැතුව වහබිවන ඒ හේතුව ඒ අනිත්‍ය ආත්මයේ ආරමුණට අපිට එහෙම මොහොන දෙන්න හිතුවේ කවදා හරි අනුන්ට දීපු ගිනි ගිනි. අනුන්ට හිංගි හිංසා කරපුවා සසරේ කරපුවා ඇවිදින විපාක දෙන්න එනකොට අපිට කරන කරල පව් වීර්ය මිසේ විඳින කලක දුක් දැඩි වෙයි ගිනිසේ කියන දෙයට වැටෙනවා. අනේ ගිනි වශයෙන් දැඩිව දුක් විඳලා ඵලයේ ආපුවාම අනේ අපි මොකද මට මේ හිණි පාත් වුණේ වරද මොන වරදක් කළාද කියලා කෑ ගැහුවට හරියන්නේ නැහැ. අපි අවිද්‍යාව නිසා අපි ඉන්නේ සසරේදී මෙහෙම දෙයක් කාට හරි කරපු එක විපාකයෙන් නේද මේ දුක්ඛ කඩ වශයෙන් ඉන්නේ. ඒක අපි දකින්නේ. ඒක හරියට දැකගෙන මොකද කරන්නේ? මේකෙන් විදෙන්න තියෙන එකම තැනක් මිනිස්සුත් බෑවයි. ධර්මඥානයක් ලබා ගන්න තියෙන අභ්‍යවත් මිනිස්සුත් බෑවයි. බුදුආනන් වහන්සේ පහළවි ධර්මයේ දේශනා කරලා පිළිසත් දරන සම්මේ බබලෙන වරිණාම අවස්ථාව ලැබෙලා තියෙන කාලේ මේ තේරුම් ගන්න පුළුවන් පැත්තක ඉපදිලා. ඒබඳු නුවරකුත් ඇතුව ඉන්න මම. දැන් මේ මොන જાතියෙන් හරි මැරෙන්නේ ඉතින්ලා. මේ මූල ධර්මයේ කපා හරින්න ඕනේ මේ අවිද්‍යාව කපා හරින්න ඕනේ කියලා හරිද කරනවා නම් මෙන්න මේක බුටි ගාගෙන බාගෙන මැරලා හරි කවන්නේ නැහැ පෙරගත යුතුදී. යෑම පිළි කවුරුද? එකෙනෙක්ගෙන් අනිකට කරදරය ආවා කියලා වැඩිලා හරියන්නේ නැහැ. ඒක ඥානාන්විතේ වැඩි නෙමෙයි. වඩිනාකව දන්නවනම් ලෝක සත්‍යය ඒක කරගන්න. දන්නේ නිසා මොකද කරන්නේ? අවිද්‍යාවෙන් වැහිලා මුලා තීරණයක් අරගෙන සියදිවි හානි කරගෙන
ඒ පැත්තෙන් ඔහොම මෙයා කියන පස් වෙනවා. තමන්ගේ යම් කිසි කෙනෙකුට කරදරයක් නම් තමා ලබාගතව ඵලයකුත් තියෙනවා. මේ වැඩ කරන්නේ නැති කයි තව පවත්වන්නේ කියන වැඩක් නැහැ කියන බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ විසුණු වහන්සේලා සියදී හානි කරගෙන තියෙනවා. හැබැයි ඒ සියදී හානි කර ගැනීම කාගේවත් පරිගන්නවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරුවවත් එහෙම දෙයක් නෙමෙයි. වැඩක් නැති අහාරකය තව ටිකක් තියාගෙන අන්තර හරස සම්බන්ධ මොකද? අනුත බාධා පවුනකට වැඩිය හොඳයි මේක මේ කිරවර කළ දමාව කියන ඒ සියදී හානි කර ගැනීමක් තියෙනවා. මම ලෝකේ සාරත්ය කියලා ගන්න යමක් තිබුණා නම් ඒ බලාපොරොත්තු අත්හැරියා. එයා මන් දැන් එතන නැහැ. උපාදාන නිරෝධන මාර්ග භවෙකුත් නැහැ. එයා මේ මැරෙනකම් පවත්වන කුණු වල තවත් මොකද පවත්වන්නේ? කොයි මොහොතේ බලක් කමක් නැන්නේ කිස්මට බලන්න බැරි හොඳයි නේ කියන්නේ. ඒකට අවශ්‍ය කරන උපක්‍රමයක් අරගෙන සමාහරලා දැලි කිහිම වේල කපාගෙන කියනවා. හැබැයි අවස්ථාව බලනකොට උන්වහන්සේනේ බුදුන් වහන්සේ පෙන්නවා. ඒ හේතුවෙන් ඔව් මන්ද බුද්ධික වැඩක් කරගත්තේ නැහැ. ඕට කරගන්න තියෙන යථාර්ථික පූර්ණයේ කෙරෙන ඊට මේ කුණු කය වැඩක් නැති බව දැනගෙන ඒකෙන් ඉවත් වුණා. ඒකලම සතර ගමනක් කියලා වර කළා. ඉක්මනින්ම දුක නිදහස් වෙලා කියලා වර කරගත්තා කියලා. මේ විදිහට බුදුරන් වහන්සේ පෙන්නලා තියෙනවා ඒ බඳු විශ්ුන් කියන්නේ. එහෙනම් ඒක අපි යම් කිසි විදිහක තියදී නැසාගත්ත ආකාරයේ. ඒ ඇති කරගත්ත දුෘෂ්‍යෝ මානසිකත්වයේ ස්වභාවය අනුව තමයි. ඒකේ විපාකයේ ඵල දෙන්නේ. සානගතය කිරීමේ විපාකයයි තේදී හාන කරගැනීමේ විපාකයයි දෙකේදී සානගත පාප කර්මයක් සියදිවි හානි කර ගැනීමකට නෑ. ඒක වෙනස. ඒ කියන්නේ එතන ඒකත් ගන්න తీරණය කරන්න වෙන්නේ අර මැරිච්ච ආකාරයන් වල. දැන් මැරි ගිය පුද්ගලයා එපා වෙලා මලානම් එපා වෙලා ගිය මේ ලෝකයට ඉරිසියා කරලා ලෝකයා සමග මේ බින්ද බැරි අදහසක් අරගෙන. ලෝකයේ අසත්පුරුෂයන් මුම් එකලා මම ඉන්නේ මේ ආදි වශයෙන් තමා විසින් කැපාපේ දකින් නැතුව බහැපු තීරණයකින් අවිද්‍යාව සාකරගත තීරණයකින්. උහුට කවදාවත් හිතක් පහළ වෙන්නේ නැහැ නැවත වාරයක්. ඇයිදලා මිනිස්සු අතර ඉන්නේ. ඒ જાතිය උපාදානයක් තිබිට නැති නිසා. උහුට මිනිස් ශාස්ත්‍රයේ ඉන්න පුළුවන් විදිහ පරිසරයක් ගොඩ නැගෙන්නේ නැහැ කාලාන්තරයක් යනවා. ඒ පාප කර්මී තවද ගෙවිලා ඉවර වෙන්නේ ඊට අකල් උහුට කවුරු කෝටි කෝටි ගාණක් යන්නත් පුළුවන්. ඊට අකල් උහුට හම්බ වෙන්නේ මිනිස් පිරිසක් අතර නැවත අතුල් වෙන්නේ විදිහ පරිසරයක් වාතාවරණයක් ගොඩ නැගෙන්නේ. ඒකයි හේතුව. මේ යම් කිසි අවස්ථාවක ඉතන හිටියා. ඒ ගන්ධබ්බයර බනහඳ පුළුවන්. බනහඳ පුළුවන් කණක් තියෙනවා. ඒ අවස්ථාවේදී දෘෂ්ටිය කැපුණොත් යම් විදිහකින්. හැබැයි එතන දුගති උප්පත්තියක් ලැබලා තිබුණොත් නම් ලේහියක් නෑ. නමුත් තේරුම් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ නමක් හරි ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයක් ප්‍රවේණී කරලා. අර තියෙන මුලා දෘෂ්ටිය කපාගෙන අත්වත් වෙන විදිහින්දී. ඒ දෘෂ්ටිය නැති වුණා නම් අරකේ නිදහස වෙලා ඔහුට මග පෑය දෙන්න පුළුවන් ආශ්‍රයයක් උප්පත්තියක් ලබන්න. හැබැයි කෙනෙක්ගේ තියෙන ගති ලක්ෂණ හරි අමාරුයි කෙනෙක් දේශනා කරලා එකපාරක අයින් කරන්න. ඒක හරි අමාරු දෙයක්. පුරුපුරුදු කරගත ගති ලක්ෂණයක් තියෙනවා ලීසින් අයින් කරන්න බෑ. වැහැපු දෘෂ්ටියක් තියෙනවා ලීසින් අයින් කරන්න බෑ. ඒකේ මධ්‍යස්ථව ඉන්න කෙනෙකුට නම් ඒ දෘෂ්ටිය බැඳිලා ඇති නිසා ඒක ඉක්මනින් අයින් කරගත්තා. ওই තරම් දැඩි දෙයක් කරගන්න යම් කෙනෙක් පෙළඹෙනකොට. ඒ පෙළඹෙන්නේ ඒ දෘෂ්ටියේ කියලා වැහැපු නිසා. ඒක එහෙමයි හරි අමාරුයි ගොඩ ගන්න නැමෙ. ඉතින් අපිට ඉන්නේ ඒකේ වැඩකුත් නැහැ. ඒක යාගේ වැඩ. ලෝකයාගේ තිබෙනේවට මුකු ගහන්න ගියාම අපේ වැඩේ පවක්. අනේ ඉතින් අම්මා ගොඩ ගන්න ඕනේ, තාත්තා ගොඩ ගන්න ඕනේ, මෙයා වහමි ළමලා කොහොමරි මාතෘ උගහලු කෙනන් කිවි. අපිට අපේ කරන් තියෙන යුතුකම කරනවා මිස. ඒ නිහාර දැඩි වල්ලන්නේ නැහැ හොඳ නැහැ ඒ පිළිබඳව. මොකද නියගිය ඥාති මිත්‍රාදීන් පිටපෙන් දෙනවා නම් යමක් කරලා අපි යහපත් දෙයක් කරලා. අපිට ඉතිහාස කරන්න දෙයක් නැහැ ඒක. ලැබවීම හෝ ලැබීම ඔවුන්ගේ කර්ම ශක්තිය සතුයි. ඒකත් එක්ක අපිට දැඩි බින්දි ලැබෙල නැහැ ආයි සාසනයක් අහන්න ඕනේ කොහොමද අම්ම පින් අරන් ගොඩාවද? ඒකට කියොත් එහෙනම් තමයි අපි හරදී. ඉතින් අපි උපාදානෙට ගියා වෙනවා ඒතරින් අපිටත් වෙන ලක් නැහැ අපි භවෙ තවදුරට ඉන්නවා මොකද? මට ඉන්න හේතු තියෙනවා. අම්මා ගොඩ ගන්නකම් මට ඉන්න ඕනේ. අපි අදහස ඕක නා. අවදාහරින් අම්මා ගොඩ ගන්න බැරි තැනක හිටියොත් එහෙම තාත්තා ගොඩ ගන්න බැරි තැනක හිටියොත් එහෙම දුටි යත වෙනවා. ඒ කාල කණියා ගොඩ එනකන් ඉඳ වෙනවා නේද? අපිට සාසන. අපේ ගම ඉවර. මේ ඔක්කොම දිහේ නිවන් දකිනකම් මං ඉන්නේ නැහැ කියනවා ඌට කවදාවත් නිවන්නේ නැහැ. ආද මේ ලෝක හැදීමේ කුණු කන්දාලි ගහතරම නේ ඔක්කොම නිවන් දකින්නේ. ඉතින් ওই දෘෂ්ටියක් එහෙම දිනුට ආවත් එහෙම මහා අනාථ දෘෂ්ටියක්. කරන්න බැරිද? ඉතින් ඒ වගේ. අම්මා ගොඩ එනකන් තාත්තා ගොඩ එනකන් සහෝදරයා සහෝදරි ගොඩ එනකන් දුව පුතා ගොඩ එනකන් මං ඉන්නවා කියන හැම දියොත් එහෙම. ඒ මිනිහට කවදාවත් කවදා නිවන් හම්බ වෙයිද දන්නේ නැහැ. මොකද හේතුව? ලෝක සත්වයන්ගේ දෘෂ්ටි අපිට ඕන හැටියට කපන්න බෑ. ඊයයි ගොඩ එනකන් මම ඒ පස්සේ යනවා කිව්වොත් එහෙම. කවද්ද උන් ගොඩ එන්නේ? ඊදා එනකන් මම පස්සේ යන්නේ. උන් අනන්ත සංසාරේ මුලා වෙච්ච බුද්ධ දෙවියන
මරා දුම් පස්සේ ගිහින් ගමන් කර කර ඉඳිනා මගේ වැඩේ කරේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අනුන්ගේ වැඩේ අනුන් කරගන්න මගේ වැඩේ මම කරගන්න. මට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? මේ ධර්මයේ. මෙන්න මට කරන්න පුළුවන් යථා සත්‍යනාදී. කැමතිනම් පුළුවන් නම් පිළිගන්න. ඕනනම් අනුගමනය කරලා විදින්න. ඔයි නිහඬ ඔබයි වගේ අතර සම්බන්ධයක් නැහැ. මෙන්න මගේ යුතුයකම්. මේ දිගට ඉස්සරහට මම කරනවා. ඒ ඉන්න තාක්කල් තියෙන සම්මත. ඔයි දිහට මගේ සම්බන්ධයක් නැහැ. ඔතන හිටියාගේ චන්දරාගයෙන් වැදිලා නැහැ. උපාදානය කියලා නැහැ. එහෙනම් අපිට ඔවුන් උන්නද නැද්ද උන්ට මොකද කරන්න ඕනේ කියලා ඒ හදායි වී තියෙන මාර්ගයක් මාර්ගයක් අපිට නැති නිසා. සසර ගමනේ නිදහස් වීම තියෙන මානසිකත්වය අපිට කොට නැහැ. අපි එතන ඉන්න ඕනේ. ඒ කියන්නේ අනුගෙහි නොතකා ඉන්නවා නොබලා ඉන්නවා කියන එක නෙමෙයි. ඉහිලින්ම බලන. ඒක තමයි යුතුයකම. ඒක හරියට කරන්න ඕනේ. ඒ යුතුයකම ඉක්මවාගියේ චන්දරාගය තමයි අර වැදිලා ඉන්නේ. වැදිලා ඉන්නේ ගැළපෙන්නේ. වැදුණු කවදාවත් වෙනස් කරන්න බෑ. අවයි පවයි දෙන්න එකලා එකර නිවන් දැකමු කියලා තමයි ඔය මහා මෝට්ටකමට ගෑනු මිනිස්සු හතන. දෙන්න කියලා එකට නිකන් දා. හා හා ඔබත් එක්කලා වන් නිවන් දකින්න කියලා ගෑයිට කියලා විනය ආන මොන හරි බලපෑම. උගිල බල්ලෙක් වෙනවා. බලු වැඩ කරනවා. දැන් ඉතින් මෙදරින් වාරය ආවිතා ඉන්නවා කාල් පුරුෂයත් එක්ක නිවන් දකින්න. දැන් බල්ලත් එක්ක නිවන් දකින්න. අස් වාසේ බලන්න. එයා බල්ලෙක් වෙනවා. ඉතින් බල්ලත් එක්ක නිවන් දැක්කේ. අනේ අපි දෙන්න එකර ජීවත් වෙමු. මතු සංසාරයේ දෙකදී ගෑණි හරක් වැඩ කරනවා මිනිහා බලු වැඩ කරනවා දෙන්නා කියන හරකේ කියලා ඉන්නා නිකන් බල්ලෙක් කියලා දැන් බල්ලා හරක එකේ ඉන්න කොහොමද ජීවත් වෙන්නේ දෙන්නා කියලා එකට යන සංසාරයේ වැඩ ඒකේ ගොම් ඇසියා කියලා ඉන්නා ගෑණි බල්ලෙක් කියලා ඉන්නා මිනිහා දැන් දෙන්නා කියලා එකට ඉන්න බුල අලි ගිහලා එන්නේ ඊළඟට දැන් ඉතින් මේ වගේ මුලාවට පත් වෙන දේවල් ලෝකයා කරනවා මුලාසහගත පැතුම් මේ බෝලේ පැතුම් වලට යන්න හොඳ නැහැ මෙයා ආ තුච්ච නිඳිත පැතුම් අපි දැනගන්න ඕනේ සියලු ලෝක සත්ත්වයන්ට කවදා හරි නිවන් ලැබේවා. සාන්තියට පත් වෙලා කවදා හරි මිදේවා. කරන්න පුළුවන් යමක් ඇත්නම් මම ඔය ආශිර්වාද කරනවා. ඕකෙත් බැඳිලා නැහැ. ඒකත් මම උපාදානය කරලා නැහැ කියන දේ ඉදිරියට. උපාදානයක් කියන තාකාල අපිට හදින් ගැලවිලක් නෑ. ලෝක සත්ත්වය ගැනම තමන් ගැනම කවුරු ගැනම. දැන් උපාදානයේ තොරව උපාදානයේ වැදින්නේ නැතුව. සැලෙයිසීතු කවිතු ක්‍රියාවම නම් සැලම් අවුද්දේ විදින්න ඕනේ තමන් වැඩි කරගන්න. ඔකයි තේරුම් ගන්න ඕනේ.